අද අපි කතා කරන්න යන්නේ දස මහයෝධයෝ ගැන. මොකද අපි ඔවුන් ගැන දන්නේ ටිකයි. ඒත් ඔවුන් ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා. ඔය දස මහයෝධයෝ අයිති අපේ දුටුගැමුණු රජතුමාට කිව්වට ඇත්තටම ඔවුන් හිටියේ කාවන්තිස්ස රජතුමාගේ සේනාවේ. ඊට පස්සේ තමයි ඔවුන් සියල්ලම එදා දුටුගැමුණු රජතුමාගේ සේනාවට එකතු වෙලා යුද්ධයට ගියේ. කොහොම හරි දුටුගැමුණු රජතුමාට හිටියයි කියන 11111ක් වූ යුද සේනාවෙන් කාය ශක්තියෙන් සහ විස්මිත හැකියාවෙන් සම්පූර්ණ 10 දෙනෙක් තමයි දස මහයෝධයෝ වෙලා හිටියේ. අපි මුලින්ම කතා කරන්නේ නන්දි මිත්‍ර යෝධයා ගැන. දස මහයෝධයෝ අතරින් ප්‍රධානතම යෝධයා තමයි නන්දි මිත්‍ර කියලා කියන්නේ. ඇත්තටම නන්දි මිත්‍ර කිව්වට ඔහුගේ මුල්ම නම වෙලා තියෙන්නේ මිත්‍ර විතරයි. නන්දි මිත්‍ර කියන්නේ එදා කඩරොද කියන ගමේ මිත්‍ර කියන සිංහල සේනාධිපතියගේ නැගණියගේ පුතා. ඒත් මිත්‍ර වැඩ කළේ එලාරට කියලයි පොතපතේ තියෙන්නේ. නන්දි මිත්‍ර කියන්නේ පොඩි කාලේ ඉඳන් ලොකු වැඩ කරපු කෙනෙක්. ඔහු පොඩි කාලේ අම්මා ඔහුව ඇඹරුම් ගලක බැඳලා ළඟ හේනට ගිහින් තියෙනවා. ඒත් නන්දි මිත්‍ර කරලා තියෙන්නේ ඒකත් ඇදගෙන හේනට ගියපු එක. ඒක දැක්කෝ අම්මා පස්සේ ඔහුව ළඟ තිබුණ උණ පඳුරක බඳිනවා. ඒත් ඔහු උණ පඳුරත් ගලවනවා. පස්සේ ඔහු තරුණ වයසට එද්දී අනුරාධපුරයේ ශ්‍රී මහබෝධියාවට සහ තූපාරාමයේ අවට එලාරගේ හමුදාව අපවිත්‍ර කරනවා දැකලා ඔවුන් අල්ලලා කැලෑවටම විසිකලා කියලත් කතාවක් තියෙනවා. කොහොමත් නන්දි මිත්‍ර ඉඳලා තියෙන්නේ එලාර ගැන කෝපයෙන්. අවසානයේ ඔහු දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවට එකතු වෙනවා. ජනප්‍රවාදයේ තියෙන විදිහට කඩොල් ලතාව දලද කෙන්නල්ලලා දන ගැස්සුවා කියන්නේ මේ නන්දි මිත්‍රම තමයි. ඒත් එක්කම විජිතපුර සටනේදී එලාරගේ බලකොටුවේ දකුණු වාසල් දොරටුවේ සටන් මෙහෙයුවෙත් නන්දි මිත්‍ර කියලා තියෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ පුස්සදේව යෝධයා ගැන. එදා සිතුල්පව්වේ ගොඩිගමුවේ උප්පල කියන ප්‍රභූවරයාගේ පුතා තමයි පුස්සදේව කියන්නේ. ඒත් එක්කම ඔහුට උන්මාද පුස්සදේව කියලත් සමහර තැනක තියෙනවා. ඒත් ඔහුට පුස්සදේව කියන නම වැටෙන්නේ ඔහු පුස කියන නැකතකින් නිපදුණු නිසා කියලා කියන්නේ. දවසක් යාළුවෙක් එක්ක ඔහු ගමේ පන්සලට යනවා. එතනදී ඔහු පන්සලේ හක්ගෙඩියක් තියෙනවා දැකලා ඒක මහා හයියෙන් පිඹිනවා. ඒක දරාගන්න බැරුව යාළුවෝ කම්පණය වී සිහි නැතුව වැටෙනවා. එතකොට ඔය විජිතපුර සටන දුටුගැමුණු රජතුමා දිනපු වෙලාවේ ඔහු මහා හයියෙන් ජයග්‍රාහී ලීලාවෙන් හක්ගෙඩිය පිඹයි කියලා කියනවා. ඊට අමතරව මේ පුස්සදේව දුනු ශිල්පයේ දක්ෂයි. ඔය දක්ෂකම ගැන කීවොත් ඔහුට වැලි පිරවූ කරත්තයක් පසාරු කරගෙන යන්නත් දිය යටිනුත් තම දුන්නෙන් විදින්න හැකියාව තිබිලා තියෙනවා. දුටුගැමුණු රජතුමාට හිටපු මේ යෝධයෝ අතරින් ඊළඟ යෝධයා තමයි ලබිය වසඹ කියන්නේ. ඔහු එදා විහෙර වෑගම කියන ප්‍රදේශයේ ගැමි නායකයෙක්ගේ පුතේ. ලබිය වසඹගේ මුල් නම වෙන්නේ වසඹ විතරයි. පොතපතේ තියෙන විදියට මේ යෝධයා ආරෝභ පරිණාහ දේහයක් තිබුණු ඉතාම කඩව සම්යෝධේ. මෙතනදී අපි ආරෝහ පරිණාභ කියන්නේ උසට සමාන වූ මහතා ඔහුට තියෙනවයි කියන එක. ඔන්න ඔය හේතුව උඩයි පස්සේ කාලෙක ඔහුට ලබිය වසඹ කියලා නම වැටෙන්නේ. ඔහුගේ වැඩගත්තුත් දවසකින් ඔහු තනියම වැවක් හදලා තියෙනවා. ඊළඟට ඔහු ඒ ළඟින්ම කුඹුරු යායා තනියම අස්වද්දලා ඒක වසබෝධක චාර කියලා නම් කරනවා. කොහොම හරි විජිතපුර සටන තුළදී ලබිය වසබගෙන් ලොකුම වැඩ කොටසක් සිද්ධ වෙලා තියෙනවා කියලයි අතීත කතාවල සඳහන් වෙන්නේ. දසමහා යෝධයෝ අතර ගෝඨාඹර යෝධයා කියන්නේ තවත් එක යෝධේ. ඔහු තමයි දොළොස් රට ගිරි කියන ජනපදය තුළ නිඹුල් පිටගම ප්‍රාදේශීය නායකයා වුණු නාගගේ පුතා. ඔහුගේ මුල් නම අබය කියලයි කියන්නේ. කොහොම හරි ඔය ගෝඨාඹර කියන්නේ උසින් අඩු ඒත් ශරීරයෙන් මහත හරි අපූරු යෝධේ. සහෝදරයන් 7 දෙනෙක් හිටපු පවුලක අබය බාලයා වෙලා හිටපු නිසා ඔහුට පස්සේ කාලේ ගෝඨාඹර කියලා නම වැටෙනවා. මේ යෝධයා තමන්ගේ සහෝදරයන් දවස් ගානකින් කරන්න හිටපු වැඩ තනියෙන්ම කරලා තියෙනවා. ඒක තමයි
මහා කැලෑවක් හේනක් කරපු එක. ඒ වගේම අර විජිතපුර සටනේදී තල් ගහක් මුලින් ගලවලා එලාරගේ පිරිසට එලව එලවා පහර දුන්න කියන්නේ ගෝටයිම්බර් කියන මේ යෝධයාම තමයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මහා සෝන යෝධයා ගැන. දසමහා යෝධයා අතරින් මහා සෝන යෝධයා කියන්නේ ලොකු වැඩ කරපු යෝධයෙක්. ඔහුගේ මුල් නම වෙන්නේ සෝන විතරයි. සෝන එදා මල්වතු මණ්ඩල ප්‍රදේශයේ උතුරු කරවිට සිටි තිස්ස කියන ප්‍රභූවරයාගේ බාල පුතා. සෝනගේ විස්මිත වැඩ ගැන කිව්වොත් ඔහු අවුරුදු 6-7 ඉඳන්ම විශාල ගස්ගල් ගලවපු මහා කාය ශක්තියක් සහ හයියක් තිබුණ කෙනෙක්. තරුණ කාලේ ඔහු උස තල්ගස් පවා මුලින් නුදුරන්න තරම් ශක්තිවන්තයෙක් වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඇත්තටම එදා ඔහුට තිබුණේ සාමාන්‍ය මිනිසෙක්ට නැති අසීමිත ශක්තියක්. පොතපතේ තියෙන්නේ ඔහු ඇතෙක් වගේ ශක්තිමත් කෙනෙක් කියලා. ඒ වගේම ඔහුට ඉතාමත් වේගයෙන් දුවන්න පනින්නත් හැකියාවක් තිබුණා. ඔය වගේ හේතු හින්දම දුටුගැමුණු රජතුමාගේ සේනාවට ආපු මහාසෝන විජිතපුර සටන තුලදී දැවැන්තම වැඩ කොටසක් කළා කියලා කියනවා. දසමහා යෝධයෝ අතර හිටපු තවත් අපූර්ව යෝධයෙක් තමයි කංචදේව කියලා කියන්නේ. ඔහුගේ මුල් නම දේව කියලායි සඳහන් වෙන්නේ. ඒ උපතින්ම ඔහුගේ කකුලේ තිබුණු පොඩි කොරයක් හින්දා පස්සේ කාලික ඔහුගේ නම කංජදේව විදිහට ප්‍රසිද්ධ වෙනවා. ඇත්තටම මේ කංජදේව කියන්නේ මහේන්ද්‍ර දෝනිගමේ අබය කියන ගැමි නායකයාගේ පුතා. ඒ කතාව එහෙම වෙනකොට ඔහුට උපතින්ම කකුලේ කොරයක් තිබුණත් වේගයෙන් දුවන්න පුළුවන්. ඒක හින්දම ඔහු දඩයමට ආස වෙනවා. කංජදේව දඩයම් කරන්නේ වෙන අය දඩයම් කරනා වගේ එහෙම නෙවෙයි. ඔහු හාවුන්, මුවන්, ගෝනුන් පස්සේ පන්නන්න ගිහින් කකුල් හතරෙන් අල්ලලා කරකවලා පොළවට අතාරිනවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සේනාවට කඩුහරඹ එහෙමත් පුරුදු කළේ කංජදේව කියලයි කියන්නේ. ඒ තරමටම ඔහු කඩු ශිල්පයට දක්ෂයි. දුටුගැමුණු රජතුමාට හිටපු තවත් අපූරු වෙනස්ම යෝධයෙක් තමයි මහාබරණ කියන්නේ. ඔහුගේ මුල් නම බරණ කියලයි කියන්නේ. බරණ කියන්නේ එදා කප්ප කන්දර ගමේ කුමාර කියන ප්‍රභූවරයාගේ පුතා. ඔහු පොඩි කාලේ තමන්ගේ සමවයසේ සිටි යාළුවෙක් එක්ක රණ්ඩු වෙලා හැමදාම දිනනවා. කොහොම හරි මෙයත් කංජදේව වගේ අර වනසත්තු පස්සේ පන්නලා කකුල් හතරෙන් අල්ලලා පොළවේ ගහන්න තරම් දක්ෂයි. ඒ වගේම ඉතා වේගෙන් දුවන්නත් බරණට පුළුවන්. එලාර පරාජය කරපු විජිතපුර සටනේදී මානාභරණ සෙන්පතියෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. දසමහා යෝධයෝ අතරින් ඊළඟ යෝධයා තමා සුරනිමල යෝධයා. ඔහු ගැන කිව්වොත් සුරනිමලය කියලා කියන්නේ කොටාව ප්‍රදේශයේ කීලවැව කියන ජනපදයේ සංස කියන මිනිසයාගේ පුතා. ඔහුගේ මුල් නම වෙන්නේ නිමල විතරයි. ඒත් ඔහුට රායික්ක තිබුණු අපූරු සම්බන්ධය උඩ සුරනිමල කියලා නම හැදෙනවා. දවසක් සුරාසලක තිබුණු සියලුම රාබීලා ඔහු කුලප්පු වුණු අශ්වයෙක් පවා මෙල්ල කරා කියනවා. හැබැයි ඉතින් සුරනිමලට ඇඟපත හයිය තිබුණට ඔහු කම්මැලි. අපේ දුටුගැමුණු රජතුමාගේ සේනාවට එකතු වුණාට පස්සේ ඔහු අපූරු වැඩ පෙන්නනවා. කොහොම හරි විජිතපුර සටනේදී අටලොස් රියනක් උස පවුරෙන් පැනලා තම කඩුවෙන් සොලීන්ට පහර දෙන්නට තරම් සුරනිමල දක්ෂයෙක් වෙනවා. වගේම ඔහු ඉතාමත් වේගවත් අශ්වාරෝහකයෙක් කියලත් කියනවා. එලාරගේ හිටියයි කියන දීගජන්තු කියන සෙනවියා එක කඩු පහරින් දෙපළු කරලා දැම්මෙත් මේ සුරනිමලම තමයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ දේල සුමන යෝධයා ගැන. එදා කුටුම්බියංගන කියන ග්‍රාමයේ හිටපු කුටුම්බු වසඹගේ පුතා තමයි දේල සුමන කියන්නේ. ඔහු එදා ප්‍රසිද්ධ වෙන්නේ කුලප්පු වෙලා හිටපු වෙනබා තම රටවැසියන් ඉදිරියේ මෙල්ල කරපු හින්දයි. කොහොම හරි වේලුසුමනට කෙනෙක්ගේ ඇහැට නොපෙනෙන තරම් වේගෙන් අශ්වයා පදවන්න පුළුවන්. ඒ වගේම දුටුගැමුණු රජතුමා ලැබෙන්න ඉද්දී අපේ විහාර මහාදේවියගේ දොළදුක් සංසිඳවන්න කටයුතු කළෙත් මේ වේලුසුමනම තමයි. ඒ දොළදුක උනේ හැටරියනක් වුණු විශාල මීවදයකින් මීපැණි බීමට ආසාවක් පැමිණීම වගේම එලාරගේ වේල්දේව කියන දරුණු යෝධයාගේ අසිපතේ ඉඳගෙන දියනෑමට ආසාවක් ඇතිවීම.
පස්සේ ඔහු ඒ දෙකම ඉටු කළා කියලා කියනවා. ඒ කොහොම හරි අවසානයේ මේ යෝධයාට රජ සෙනෙවි තනතුරක් පවා දෙනවා. එතකොට විජිතපුර සටනේදී බලකොටුවේ නැගෙනහිර වාසල් දොරටුවේ තනියම සටන් මෙහෙයවීම කළෙත් වේලසුමනම තමයි. එදා දුටුගැමුණු රජතුමාට හිටපු දසමහ යෝධයා අතරින් අවසානම යෝධයා වෙන්නේ තේර පුත්තාබේ කියන යෝධයා. ඔහු කොටගල කිට්ටු දැතිගම කියන ගමේ ප්‍රධානියාගේ පුතා. ඔහුගේ මුල්ම නම වෙන්නේ අබය කියලයි කියන්නේ. අබයට පොඩි කාලේ ඉඳන් ලොකු ලොකු ගල් ලැසවීමට වගේම ඒවායින් දමල ගහන්න හැකියාවක් තිබුණා. මේක දැකපු ඔහුගේ පියා ඔහුට යගදාවක් හදලා දෙනවා. පස්සේ ඔහු අවුරුදු 16 වෙනකොට ඔය යගදාවෙන් ගස්ගල් වලට පහර දෙනවා. ඔය අතර ඔහුගේ පියා සසුන්ගත වෙනවා. ඊට පස්සේ තමයි අබයට තෙරුන්ගේ පුතා කියන අපූර්ව අදහසින් තේර පුත්තාබේ කියලා නම වැටෙන්නේ. ඒ වගේම විජිතපුර සටන පෙරදිලා පලා යමින් හිටපු ඔය එලාරගේ සේනාවට පන්නලා ගිහින් යගදාවෙන් පහර දුන්නා කියන්නේ මේ තේර පුත්තාබේම තමයි. යුද්ධෙන් පස්සේ මේ යෝධයා බුදුසසුනට එකතු වුණා කියලා ජනප්‍රවාදයේ වගේම පොතපතේ සඳහන් වෙනවා.